මෙම ගෙවත්තේ එළවලු වර්ග රාශියක්ම වගා කරලා තිබුණේ උචිත ස්ථානවල. මේ සඳහා විවිධ වූ භාජනත් වගා බදුන් වශයෙන් යොදාගෙන තිබෙනවා. පළතුරු වශයෙන් කෙසෙල්, අලිපේර, ලොවි, ජම්බු, අඹ, රඹුටන්, අන්නාසි සහ අනෝදා වැනි වර්ග රාශියක්ම වගා කරලා තිබෙන්නේ පවුලේ පෝෂණය උදෙසාමයි. මෙම ගෙවත්ත තුළ මල් වගාවටත් ප්‍රමුඛත්වයක් දීලා තිබෙනවා. දැල් ආවරණය තුළ නව තාක්ෂණයෙන් යුතුව වගා කරලා තිබෙන මේ මල් වගාවලින් ඔවුන් හොඳ ආදායමකුත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි කෘමි රෝග සඳහා ඔවුන් යොදන්නෙත් ඔවුන් විසින්ම සකස් කරගත්ත කෘමිනාශක. සෑම බිම් අඟලක්ම මෙහිදී ප්‍රයෝජනට අරගෙන තිබෙනවා. නිවිති වගාව උපයෝගී කරගෙන තිබෙන මෙම නිර්මාණ ගෙවත්තට ලබා දෙන්නේ පුදුමාකාර අලංකාරයක්. මේ ක්ෂේත්‍රයේ තැන තැන විවිධ වගා කුළුණු නිර්මාණය කරලා තිබුණා. එම වගා කුළුණුවල විවිධ වූ භෝග වර්ගත් වගා කරලා තිබෙනවා. බඳුන් වගාව තුළින් අපතේ යන ද්‍රව්‍ය පරිසරයට හානියක් නොවන අන්දමට ප්‍රයෝජනෙට අරගෙන තිබෙනවා. පිටබැද්දර තිබෙන මේ ගෙවත්ත අවට අනිකුත් ගෘහණියන්ට ආදර්ශවත් අන්දමට තමයි සකස් කරලා තියෙන්නේ. මේ ගෙවත්තේ තිබෙන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ සෑම බිම් අඟලක්ම ප්‍රයෝජනෙට ගෙන එක් එක් භෝග ඒ සෑම තැනම නියමිත අන්දමට වගා කර තිබීම. මෙම ගෙවත්තට අවශ්‍ය කාබනික පොහොර ලබා ගැනීම සඳහා පවත්වාගෙන යන කුකුල් ගොවිපල තුළින් එදිනෙදා අවශ්‍ය බිත්තර ලබා ගැනීමටත් හැකි වෙලා තියෙනවා. නිලධාරීන්ගේ සහාය ඇතිව ආරම්භ කරලා තියෙන මෙම ගෙවතු වගා සියල්ලම හරිම සස්රිකයි. සියලුම ගෙවතුවලට අවශ්‍ය කාබනික දියර පොහොර ඔවුන් විසින්ම සකස් කරගන්නවා. මේ අන්දමට කෘමි මර්ධනය සඳහා අවශ්‍ය කෘමිනාශක වර්ගත් ඔවුන් සකස් කරගන්නවා. මේ ගෙවතු වගා සැලැස්ම සාර්ථක කර ගැනීමට දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ලැබෙන උපදෙස් ඔවුන්ට තම වගාව වැඩිදියුණු කර ගැනීමට බෙහෙවින් හේතු වෙලා තියෙනවා. ඔවුන්ගේ පෝෂණය උදෙසා විශාල පිටිවහලක් වෙලා තිබෙනවා මෙන්ම ඔවුන්ගේ පවුලේ කෘෂිකාර්මික දැනුම උපවත්වීමටත් මෙම වැඩපිළිවෙල මහෝපකාරී වී තිබෙනවා. දිස්ත්‍රික්කයේ ගෙවතු වගාව සාර්ථක කරගන්න දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අංශයේ දියත් කර තිබෙන ගෙවතු වගා තරගයට අවශ්‍ය ත්‍යාග ලබා දෙන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පැලතවාන්කරුවන්ගේ සංගමය ඉදිරිපත් වීම පැසසිය යුත්තක්.